නොබෙල් තෑග රනිල්ට මහසෙනග සමඟ කතා කරනකොට උඹට පුළුවන්න්නම් උඹේ සත්භාවය පෙන්නන්න. රජු සමඟ කතා කරනකොට, උඹට පුළුවන්න්නම් උඹ පොදුමින්හෙක් කියලා පෙන්න්නන්න. සතුරාද මිතුරා යන ඕනෑම කෙනෙක් ප්‍රමාණයට ඇසරු කරන්න උඹට පුළුවන්නම්. උඹට ලැබෙන කාලය මිනිත්තු හැට වුනත් ඒක ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරනවානන්, රනිල් රාජාසන කතාවේදී රඩියයාාඩ් කිප්ලිින්ගේ කවියක අන්තිම පදපේළිය ඉංග්‍රීසියන් කිව්වා. ඒක තාත්තා කරෙක් පුතාට කියන කවියක්න් කවිෙන් අන්තිමට කියවෙන්නේ පුතේ උඹට ඒ කියපු දේවල් කරන්න පුළුවන්නම් මහපොළොව උඹේ උඹ මිනිෙක් වෙනවා කියන එකයි රනිල් දේශපාලක්නියෙක්ින් හැටියට සත්්භාවය පෙන්නනවා ඒත් දේශපාලකයකින් වෙඩ ඕනේ නිසා සත්්භාවයෙන් තොරව වැඩ කරන අවස්ථාතියෙනවා. මහබැංකුව බිඳින්න එයාගේ මිතුරු කල්ලියකට ඉඩහදලා දුන්න එක අසත්භාවයෙන් කළ වැඩක්. කාලගුණ විපර්යාස ගැන උපදෙස්ගන්න රුවන් විජයවර්ධන පත්කරලා. ව්‍යවස්ථාව ගැන උපදෙස්ගන්න අකිල පත්කරපු එක සත්භාවයෙන් කළ දේවල් කියලා කියන්න බැහැ. රනිල් රජු සමග ගමන් කරන්නේ නෑ. ඔහු තමයි රජු! රජුට පොදු මිනිහෙක් වෙන්න බැහැ. රජු යනු රජුම තමයි. ඒකට අපිට කරන්නදෙකුත් නෑ! කෝමටත් රනිල්ට සාමාන්‍ය ජනයාගේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ කියලයි කවුරුත් කියන්නේ. රනිල් එයාගේ පන්තියේ ප්‍රශ්න වලට තමයි වැඩියෙන්ම සංබේදී වෙන්නේ. සතුරාද මිතුරාද ඕනෑම කෙනෙක් රනිල් ප්‍රමාණයට ඇසුරු කරනවද. රනිල් පන්තිමිතුරාව බඩ බැඳගෙන ඇසු කරනවා. අන් අය එක්ක අතේ දුරින් ඉන්නනායකයකු. මහින්ද වගේ බඩටයි. අරකටයි මේකටයි, අනින්නයි කරේ අතදාලා මල්ලි කියන්නයි එන්නේ නැති නිසා සාමාන්‍ය ජනයා රනිල් එ එක හිත හොඳ නැහැ. ඒකට අපි තර්හ වෙලා වැඩක් නැහැ. ඒ රනිල්ගේ හැති. අර මහින්දගේ හැටි. ලැබෙන මිනිත්තු හැටින් තපපරයක්වත්න ආක නොදමා කාලය ප්‍රයෝජනවත් විදියට පාවිච්චි කරනවද කියන කාරණයේදී නම් රනිල් පරිපූර්ණයි කියලා. හිතන්න පුුවන්. අඩුම වශයෙන් රනිල් ඉඩක් ලැබුණු ගමන් පොත්ත පත හරි කියවනවා කියලා දැනු මෙෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔය පොහොට්ටුකාරයෝ මලාට පොතක් පතක් කියවන්නේ නැහැ. වැඩිපුර ඉන්නේ සනත් නිශාන්තලා ලොකුගේලා මහින්දානන්දලා ජොනීලා රත්තරන්ලා වගේ අය. රඩියාඩ් කිිපලින්ගේ කවී හැටියට ඔය කියපු සේරම පිළි වෙලට කරන පුද්ගලයාට තමයි මහපොළව. මිනිහෙක් වෙන්නත් එහෙම කෙනෙකින්. ඒ අනුසාරයෙන් බල්න්නකොට අඩුපාඩු තිබුණාත් රනිල් සෑහෙන දුරට සාර්ථකයි. දැනුමෙන් නියම මිනිහෙක්ින් පන්තිය විසින් සාමාන්‍ය ජනයාට දුරස්ත කරලා එච්චරයි අවුල. විදායකය අහෝසි කරනවා, ජාතික ප්‍රශ්නය විසඳනවා කියලා රනිල් රාජාසන කතාවිදී කිව්වා. රනිල්ට ජනාතිපති දූරය ලැබුණේ අහම්බෙන්. පාර්ලිමේන්තු ජීවිතයට වසර හතලිස් පහකන්. එයා පාලනයට සම්බන්ධ වෙච්ච කාලවකවානු වල ගොඩක් නොවනත්. නම පවතින වැඩ කීපයක් කරලා තියෙනවා. ඒවා මදි! ඒත් මේ පාර අහම්බෙන් ජනාධපති වෙලා අයිතිහාසික වැඩක් කරලා රනිල් ගෙදර යන්නත් පුළුවන්. ඇත්තටම විදායකය අහුසි කරලා. උතුරේ ප්‍රශ්නයට විසඳමකුතුන් ගෙනාවොත් රනිල් ඉතිහාසගත වෙන්න ඒ දෙක විතරක් ඇති. රනිල් උදාහරණයට ගත්තු කිප්ලිංට සාහිත්‍ය පිළිබඳ නොබෙල් තෑග්ග ලැබුණා. රනිල්ටත් මේ වැඩ ටික හරියට කෙරුවොත්, නොබෙල්තෑග්ගටත් වඩා වැඩි දෙයක්ම අපේ රටේ මිනිස්සුදේ. සටහන විමලනාත් විරත්න.